මොකද වුණේ ඇත්තටම ඔබට මට මුකුත් වෙලා නැහැ මාතර ඉඳලා නුවර යන්න ආපු කෙනෙක් කොළඹදි බැහැලා ආයේ ගාලු බස් එකක නැග්ගා වගේ වැඩක් ඒ කරේ එච්චරකට ඔබ එපායලා ඉන්නේ MP කැන්ඩර කුමාරා උන් තාමත් මහා අසුරු සේනාවක් විනාශකාරී දේශපාලන අඳුරක් කතා කරන්න ගහන්නවත් යන්නේ නැහැ ඉතරම පාවෙච්ච දේශපාලන අඳුරක් ඔබට බයයි NPP එක ඒක ඔවුන්ට පැහැදිලිව අපි වගේ අලුත් නායකයෝ අභියෝගය වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගේන ආර්ථික වැඩපිළිවෙල මේ මහපොළොව තුල පැල කරන්නට අවශ්‍ය සමාජ මතවාදය නිර්මාණය කරන්නට පැතුම් කර්නර් මේ මොහොතේ කරමින් ඉන්නවා ඒක පැහැදිලිව සමාජ මතය හදන්න ඕනේ ජනතාවට තේරුම් කරන්න ඕනේ මේකයි ප්‍රශ්නේ මේකයි විසඳුම කියලා රනිල් වික්‍රමසිංහත් ඒ උත්තරේ දැනගෙන ඉන්නකොට එයා ඒ උත්තරේ දෙනවා ඉතින් මමත් ඒ ප්‍රශ්න දැනගෙන තේරුම් අරගෙන ඉන්න දෙන අපේ කැමති විදිහට අපි ඒ උත්තර ඔකිනේ ඒ වැඩපිළිවෙල හරි වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඔව් නැත්තම් උකට සහාය දෙන්නේ පොලිස්පතිවරයා හැම පත් කරන්නේ ඔබද ඔව් දවසක් ආව කෝල් එකක් මගෙන් අහනවා මේ රනිල්ගේ ලේබලේ තමයි බලගත්තු මේක ඒක කොහෙදද වික්‍රමසිංහ ඔබට හම්බෙන්නේ එක දවසක් හම්බෙලා තියෙනවා සමාජ මාධ්‍ය තුල මේ දිනවල කතා වෙන පුජ්‍යලයේ තමයි පැතුම් කර්න ගැන ඔබ දන්නවා අර්ගල සමයේදී ඔහු බොහොමත් ජනප්‍රිය අර්ගලයේ හිටපු නායකෙක් ඉතින් මේ කාරණයත් එක්ක ඔහුගේ දේශපාලන භාවිතය පිළිබඳව බොහෝ දිනකු විවේචන එල්ල කරන මොහොතක් පැතුම් කර්න වෙනස් වෙලා අර්ගලයේ පාවලා දුන්න විවිධ චෝදනා හුට එල්ල වෙන මේ සියල්ල පිළිබඳව අද දවසේ ඔහු එක්ක කතා කරන්න සූදානම් අයිබන් පැතුම් අයිබන් චතුරංග මොකද වුනේ ඇත්තටම ඔබට මට මුකුත් වෙලා නැහැ. අපි අල්ලපු ලයින් එක දිගටම ඒ විදිහට නොසැලී එක විදිහට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඍජුව ඉන්න මේ රට හදන්න පුළුවන් කියන දැක්ම එක ඒ හරි පාරක රට අරන් යන්න ඕනේ කියන අපිට තිබ්බා ලොකු දීර්ඝකාලීන දැක්මක්. ඒකට අනුව ඒකෙම නොනවසි දිගින් දිගටම ඍජුව රැඳී ඉන්නවා. පැතුම් කරන අල්ලපු ලයින් එක මොකද්ද? ඔය අල්ලපු ලයින් එක කියලා අපි කියන්නේ රට හදන පාර. අපි අරගලයට පෙර ඉඳලා දේශපාලනය තුල දේශපාලනට එනවනම් මේ රට හදන්න පුළුවන් ක්‍රමය මොකද්ද කියලා හොය හොය හිටියා. ඒ හින්දාම රට හදන්න පුළුවන් පාරක් අපි යෝජනා කළා. ඒක ආර්ථික අර්බුදයට පෙර තිබ්බ ආර්ථික ගැටළු වලට විසඳුම් විදිහට තමයි අපි ඒක ඉදිරිපත් කරේ. ඒ විදිහට විසඳුම් ඉදිරිපත් කරගෙන දිගින් දිගටම ඇවිල්ලා තමයි අරගලයට පිවිසෙන්නේ අරගලයට අපි දකින්නේ මේ ආර්ථික අර්බුදයට අපි ඒක විසඳුමක් විදිහට මට හොඳයි පැතුම් මට ප්‍රශ්නයක් ඔබට තියෙනවා ඔව් ඔබ තමයි ගෝට ගෝ හෝම් 2022 ටැග් ලයින් එක හැදුවේ ඔව් ඔබ ගෝඨාභය රාජපක්ෂ එළවන්න දැවන්ත කාර්යභාරයක් කරා ඔව් ඔබ පිටිපස්සේ හිටියේ වර්තමාන වික්‍රමසිංහ ජනාධිපතිවරයා නේද අපි හදවතේ අරගලය කියන වැඩසටහන පටන් ගන්නකොට ජනාධිපති වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේවත් නැහැ ඔහු පාර්ලිමේන්තුවට එන්නේ යම් කිසි කාලයකට පස්සේනේ මුලින් මාස කීපයක් ජාතික ලයිස්තුවේවත් එන්න නැතු ඉන්නවනේ ඉතින් හදවතේ අරගලේ පටන් ගන්නකොට පාර්ලිමේන්තු මන්ත්‍රී වෙන එකක්වත් නැතුව ඉන්න කෙනෙක්ව ජනාධිපති කරන්න හදවතේ අරගලේ කරා කියනෝ නම් ඒක මහා මේ ලොකු වික්‍රමයක් වෙන්න ඕනේ එහෙම එකක් වෙලා තියෙන්නේ ඔතනමයි පැතුම් ප්‍රශ්නේ ඔව් අතර මේ ප්‍රශ්නේ සමාජයේ කතා කරමින් ඉඳහන්නේ මගේ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි මේක දැන් රනිල් වික්‍රමසිංහ මාස 6ක් විතර පාර්ලිමේන්තුවට එන්නේ නැතු මගිට ඊටත් වඩා දීර්ඝ කාලයක් ඉන්නවා හැබැයි එක පාටම ඔහු පාර්ලිමේන්තුවට දිවුරුම් දීලා එනවා ඒත් එක්කම තමයි ඔබලා මේ වෙනම කැම්පේන් එකක් අපි දකින්න පටන් ගන්නවා හැබැයි මේ අවසානයේ දැන් ඔබලා ඇත්තටම දැනගෙන හිටියද රනිල් වික්‍රමසිංහ තමයි ගෝඨා ලැබුවොත් එන්නේ මොකද්ද ඔබලගේ අරමුණු මේ මොහොතේදී ඇත්තටම ජනාධිපති ගෝඨාභය ආපු දවස් ඉඳලා ගත්ත වැරදි ආර්ථික තීරණ හින්දා රටේ ආර්ථිකය බලන් ඉඳද්දි කඩාගෙන වැටුණා. හා අන්න හරි. කොතනද වැරදුනේ කෙටියෙන් කියමු ගෝඨාභයගේ ආර්ථික තීන්දුවල්දී. ගෝඨාභය ඇවිල්ලා මුලින්ම දීපු බදු සහනයෙන් ඕක පටන් ගත්තේ. බදු සහනයෙන් කොටසක් වැටුණා. පොහොර තහනමෙන් තව කොටසක් වැටුණා. ගැසට් ගහලා රිවර්ස් කරන පුරුද්දෙන් තව ටිකක් වැටුණා. එයාගේ සහෝදරයා මුදල් ලැබෙති කමට දාගෙන එයාගෙම හිතවතුන්න මේ මහලේකම්ල තනතුරු වලට පත් කරගෙන හිතේ හැටියට මහ බැංකුව පාවිච්චි කරලා මුදල් ලච්චු ගහ ගහ මේ රට දුවන්න යන ඉතින් තව කොටසක් වැටුණා. ඉතින් එයාගේ වැරදිම විතරක් නෙමෙයි ස්වභාව ධර්මනුත් අපිට යම් කිසි ගැටලු කීපයක් හදලා දුන්නා. එකක් තමයි කොරෝනා අර්බුදය ආවා. ඉතින් අර්බුදයක් ආව පළියට ස්වභාව ධර්මෙන් අවුලක් වුණා කියලා මට කරගන්න දෙයක් නැහැ කියලා ඉන්න බෑනේ. එතකොට නායකයෙක් වුණාම රටක පාලනයක් තියෙනුනේ. මේ පාලනය අනුව මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ කොරෝනා අර්බුදය ආවා. ඊට පස්සේ යුක්‍රේන යුද්ධය ආවා. මේ වගේ අපිට පාලනය කරගත නොහැකි අවාසනාවන්ත සිදුවීම් තුනක් ඊට කලින් දීර්ඝ කාලින් එක තුල තිබ්බ අර ණය බෝම්බයක් පුපුරලා ගියා එයාගේ කාලය ඇතුළත. ඉතින් ඔය ඔක්කොම වෙද්දී ඒක කළමනාකරණය කරගන්න බැරි කෙනෙක් සහ ඒක කළමනාකරණය කරනවට අමතරව තීර තත්ත්වය තවත් නරක අතටපත් කරන තීරණ ගන්න කෙනෙක් ඒ පාලනයේ ඉන්න එක වැරදි. ඒක මාරු කරන්නේ නැතුව අපිට වෙන කරන්න ඔප්ෂන් එකක් තිබුණේ නැහැ මේ රටේ ආර්ථික අර්බුදයෙන් මේක විසඳ ගන්න. ඔබ කවද්ද ගෝඨාභයගේ ටැග් ලයින් එක හදන්නේ? December 31, 2021. ඒ වෙද්දී ගෝඨාභය අසාර්ථක පාලකෙක් කියලා පෙළලා තිබෙන්නේ නැහැ නේ පැතුම්.
2021 දෙසැම්බර් 31 වෙනකොට වෙන්න ඕන සියල්ල වෙලා ඉවරයි. 2022 ආර්ථික අර්බුදයට යන්න අවශ්‍ය කරන සියලුම මොළපිරිසිදුක වෙලා ඉවරයි. දැනගෙන හිටියා 2022 දැනන්ත ආර්ථික අර්බුදයක් රටතුල සිද්ධ වෙනවා කියලා 21 දෙසැම්බර් ඔබ ටැග් ලයින් එක හදද්දි ගොට ගෝ හොම්. පැහැදිලිව හදවත අරගලේ පටන් ගත්ත හිටත් මාස 6කට කලින් 2021 ජූනි වෙනකොට හදවත අරගලේ පටන් ගන්න. ඒක තමයි අපි මාස 6ක් තිස්සේ ටික ටික වර්ධනය කරලා දෙසැම්බර් වල 31 වෙනකොට හෑෂ්ටැග් කැම්පේන් එකට අරගෙන එන්නේ. ඒක තන්නේ කරම ඔබගේ ප්ලෑන් එකද උපිරි පස්සේ කවුරු හරි හිටියද බැතු මම අහන්නේ ගෝටා ගොහොම් ටැග් එක හදලා මේ ගෝටා වෙලවන්න ඕන කියන මතයට ඔබ ඔබේ මතේ පැල කරන්නට ඔබගේ තනියෙන් ඔබට ආව හිතලුවද ඒක? ඒක තමයි දැක්ම කියන්නේ. ඒක එහෙම දැක්මක් තියෙන වර්තමාන කවුරු හරි ඉන්නවද මගේ පිටිපස්සෙන් ඉන්න පුළුවන් කියලා හිතනවද? එහෙම මං ඔය කරපු කාර්ය කරන්න පුළුවන් දැක්මක් තියෙන දේශපාලකෙක් ඔයාට හිතනවා නම් කියන්නේ එතකොට යාමට පස්සේ කියලා හිතන්න ඕනේ බැතුම්. ඔබ 2021 දෙසැම්බර් දැක්කා 2022 අප්‍රේල් මාර්තු වෙද්දි දැවැන්ත ආර්ථික අර්බුදයක් රටේ එනවා. ඔබ ඒකට සූදානම් වුණා මේ ගෝඨාභය රාජපක්ෂ කියන පාලකයා තමයි මේකට වැරදි කරුවා. ඔහු ගත්ත තීන්දුව තීනතාව මේකට උනේ කියලා ඔබ ගෝඨාභය ලවන්නේ එකයි සරසුනේ. ඔබේ දැක්ම ඒක. ඒක සම්පූර්ණ වැරද්දම ගෝඨාභයට දාලා නෙමෙයි මේක කරන්නේ. ඒක සම්පූර්ණ වැරද්දම රටේ ක්‍රමයේ මුළු හැමදෙනාටම තියෙන වගකීමක්. වැරද්ද ගෝඨාභයට දාන්න නෙමෙයි. නමුත් ගෝඨා එතනින් තියාගෙන මේක එතනින් එහාට විසඳන්න බෑ. ඒ හිඳයි ගෝඨාට යන්න වෙන්නේ. එතකොට ආර්ථිකයේ විසඳන්න හොඳම කෙනා වික්‍රමසිංහ ජනාධිපති මේ මොහොතේ ඔබ හිතනවාද එහෙම? මම එහෙම හිතුවෙත් නෑ. ඒ හිඳම තමයි වික්‍රමසිංහ පත් වෙන්න එනකොට ඔහුව නවත්තන්නත් අපි අරගලය තුලින් ක්‍රියාකාරී වෙන්නේ. අග්‍රාමාත්‍ය කාර්යාලය වටලීම සඳහා අපි යන්නේ. පාර්ලිමේන්තුවට යනවා කියලා පිරිසක් ආරංචියක් කරනකොට අපිත් සහායට එතෙන්ට යන්නේ. මොකද ජනාධිපති වික්‍රමසිංහ මේ වෙලාවේ ජනමතයක් නැහැ. ඔහුට එනවාට කවුරුත් කැමති වුණේ නැහැ. අරගලයේ තුලින් ජනමතයක් කැමැත්තක් ඔහුට තිබුණ නැහැ. ඔහු නවත්තන්න තමයි අරගලයේ ක්‍රියාත්මක වුණේ. මම ක්‍රියාත්මක වුණත් ඔහු නවත්තන්න. ඉතින් ඒ හින්දා අපි කවදාවත් හිතන්නේ නැහැ වික්‍රමසිංහ තමයි මේක කරන්න හොඳම පුද්ගලයා කියලා. මේ මොහොතේ වික්‍රමසිංහ ආපු එක ගැන ඔබ සැහැීමකට පත් වෙනවාද? ඔහු ජනාධිපති ධූරයේ රැඳිලා ඉන්න පිළිබඳව මේ මොහොතේ අපි දිගින් දිගටම අරගල ඇතුලින් ගෙනාපු මතය තමයි ජනාධිපති ගෝඨාභය යන්න ඕනේ. ඊළඟට ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තුවේ 225 කෙනෙක් පත් වෙන්න ඕනේ වැඩි ඡන්දය අරගෙන කියලා. ඉතින් එහෙම පත් වෙලා ඉන්න වික්‍රමසිංහ. ඉතින් දැනට රනිල් වික්‍රමසිංහ අරගෙන යන වැඩපිළිවෙල අපි හිතන්නේ නිවැරදියි කියලා. ඉතින් එහෙනම් අපිට ගැටලුවක් නැහැ ඒක. අරගලේ ගෝඨා එළවපු ටැග් ලයින් එක හදපු පැතුම් කරන කියනවා අද වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්තිය නිවැරදි මේක ගැටලුවක් නැහැ කියලා. ඔබ දන්නවා නම් ආර්ථික අර්බුදයට පෙර අපි පූර්ණ විසඳුම කියලා වැඩපිළිවෙලක් ඉදිරිපත් කරා. ඒ කියන්නේ දෙසැම්බර් මාසෙ 2021 දෙසැම්බර්. ඒ වගේම අරගලය තුල ක්‍රයිසිස් සොලියුෂන් කියලා අපි වැඩ ලිස්ට් එකක් ඉදිරිපත් කළා. ඒ කියන්නේ අරගලයට එන්න කලින් අර්බුදේ එන්න කලින් අපි දැනගෙන හිටියා කරන්න ඕනේ මොකද්ද කියලා. මේක තමයි ආර්ථිකය ගොඩ දාන්න ඕන විසඳුම කියලා. ඉතින් රනිල් වික්‍රමසිංහ යම් ආකාරයකට ඒක කරගෙන යනවා. ඒ වැඩපිළිවෙලම ඔහු ක්‍රියාත්මක කරන අපි විශේෂයෙන් හිතන්නේ ඒක ඔහුගේ තිබෙන වෙළඳපොළ ආර්ථිකයක් පිළිබඳව සහ ගෝලීය ආර්ථිකයක් පිළිබඳව තියෙන දැක්මයි අපේ දැක්මයි සමපාත වෙනවා තමයි. මෙහෙම වෙන්න බෑ. ඔබ දැන් ඔබ කියන විදිහට ඔබ කිව්වා ගෝඨාභය ආර්ථික වශයෙන් මේ රට වැටෙනවා කියලා ඔබ 2021 දෙසැම්බර් දැක්ක මේ වෙනස් වෙන්න ඕන නායකත්වය සහ පාලන යුවේ කියනක ඔබ දැක්කා කියන එක. ඔබගේ විෂන් එක ඔබ දැකපු ඒ ආර්ථික මොඩලේ කොපි කරලා නැද්ද වික්‍රමසිංහ ජනාධිපතිතුමායි? එහෙම වෙන්න බෑද? විභාගයට ප්‍රශ්නයක් දුන්නොත් ඒක ළමයි 20ක් පන්ති හිටියොත් ළමයි 20ටම ප්‍රශ්නේ ඒකයි. එතකොට මේකට උත්තරේ ලියන්න දන්න කට්ටිය ලියන්නේ හැමෝම එකම උත්තරේ. උත්තර 20ක් ලියන්නේ නැහැ ළමයි. එහෙනම් ප්‍රශ්නේ හඳුනාගත්තා නම් දෙන්න තියෙන එක උත්තරය. ඉතින් මම ප්‍රශ්නේ හඳුනාගත්තා නම් අපි ලියව උත්තරේම ප්‍රශ්නේ හඳුනාගත්ත රනිල් වික්‍රමසිංහ දෙන එක අපිට කරන්න දෙන්නේ නැහැ. එයත් පාඩම් කරලා තියෙන්නේ මේ විභාගෙටම තමයි. ඒ කියන්නේ ඔබගේ පාඩම් කරපු උත්තරේම තමයි එයත් පාඩම් කරලා තියෙන්නේ. එහෙමයි. ඔව් එකම සිලබස් එකනේ ප්‍රශ්නේ හඳුනාගත්තා නම් ඒකට තියෙන උත්තරේ ඒකයි. ඒක අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන කෙනෙක් කරන්න පුළුවන්. ගෝඨාභයගේ සහ රාජපක්ෂවරුන්ගේ පොහොට්ටුවේ සිලබස් එක වඩා වෙනස් වුණා නේද? ඒකනේ උත්තරේ වැරදිච්ච එකක් දීලා ආර්ථික අර්බුද දෙකට රට යන්නේ. හැබැයි NPP එක ඊට වඩා වෙනස් තැනක ඉන්නේ. ආර්ථික මොඩලේ ඔබලගේ ආර්ථික මොඩලේ නෙවෙයි කට්ටි ක්‍රියාත්මක කරන්න කියන ඔබ කොහොමද ඒක දකින්නේ? අර විභාග ලියනකොට මං කිව්වා වගේ උත්තරේ ලියනකොට ළමයි 20 දෙනෙක් ඉන්න පන්තියේ සමහර ළමයි ඉන්නවා හරියට මේක ප්‍රශ්නේ තේරුම් ගත්තේ නැති. මං NPP එකේ ආර්ථිකය හදන වැඩපිළිවෙල දකින්නේ මේ වගේ. මේ ප්‍රශ්නේ තේරුම් ගන්න නැතුව උත්තරයක් ලියනවා. ඒ කියන්නේ අන්ද්‍ර කුමාර දිසානායක ඇතුළු ජාතික ජන බලවේගයේ රටේ සැබෑ ආර්ථික ප්‍රශ්නේ තේරුම් ගන්න නැහැ කියලායි පැතුම් කරන කියන්නේ. ඒක තේරුම් ගත්තා නම් අවුරුදු 50 ගානක් පාර්ලිමේන්තුවේ ඉඳගෙන ඔය දැන් මේගොල්ලෝ මේ මොහොතේ කතා කරන විසඳුම් කතා කරන්ද මේ වෙනකන් ඉන්න ඕනේ නැනේ. අඩු ගන්න ආර්ථික අර්බුදයට පෙරවත්ව විසඳුම් ටික කියන්නේ තිබ්බ රාජ්‍ය සේවකයන් අඩු කරන කෙනා රජයේ කුඩා කිරීම ගැන වෙළඳපොළ නිදහස් කිරීම ගැන ඒවලට කලිනුත් කියන්නේ තිබ්බනේ ගිය අවුරුද්දෙත් කියන්නේ තිබ්බනේ. එහෙම නොකිය ඉඳලා දැන් මේ හදිසියේ ඒ ටික විසඳුම් කියන්න ගන්න. ඒ කියන්නේ මෙච්චර කල් මේගොල්ලෝ විසඳුම් දැලන් ඉඳලා නැහැ.
හැබැයි ඔවුන්ට මෙහෙමයි මේ මේ පැතුම් දැන් ඔවුන්ට බලය ලබා ගැනීමේ වැඩපිළිවෙලක් තිබ්බට ඔවුන්ට බලය ලබා ගැනීම අවස්ථාවක් තිබ්බේ නැහැ. හැබැයි ඔවුන් කියන මේ 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 පුජ්ජලිකරණය ඔබ ඔය කියන කතාව වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන කතාව ඒව වෙන්නේ නැහැ. ප්‍රතිව්‍යුහගතකරණය කරන්න ඕනේ යම් රාජ්‍ය ඔය අවම කාර්යභාරයක් සම්බන්ධයෙන් ඔහු කතා කරනවා. දැන් ඔබලා වගේ සම්පූර්ණ විකිනීමක් ඔබ කියන්නේ විකුණන්න ඕනේ කියලා දැන් ඔබලා ඉන්නේ නේ? ඔය විකිණීම කියන කතාව ඇත්තටම වැරදි මතයක්. ඔක සාමාන්‍යයෙන් අපේ ඔය කියන රාජ්‍ය ආයතන විකිණීම කියලා. ඔක ඇත්තටම රාජ්‍ය කර්මාන්ත පුද්ගලීකරණය කියන විදිහට වචන වෙනස් වෙන්න ඕනේ. ඔක ගොඩක් ඔය පැටලිල්ල ජනතාවට හදන්නේ ඔය කියන NPP එකෙන්ම තමයි. මොකද ඒගොල්ලෝ පුද්ගලීකරණය කිව්වහම උදාහරණ විදිහට අරගෙන ජනතාවට පැහැදිලි කරන්නේ පොලිසිය, අධිකරණය, පාර්ලිමේන්තුව වගේ දේවල් පාව විකුණනවා කියන අදහසක. ඒකට ජනතාව දන්නේ නැහැ මේක මොකද්ද වෙන්නේ කියලා. ඒගොල්ලන්ට ජනතාවට වැරදි අදහසක් යනවා. මේක මේ ආර්ථිකයේ තියෙන මොඩල් එක වෙනස් කරන එකක්. නැත්තම් මොකද තිබ්බ මොඩල් එකම ගිහිලා ෆේල් වුණා නම් ඒක ඉස්සරහට අරන් යන්න බෑනේ. එතකොට කලමනාකාරයක් එන්න ඕනේ මේක හරියට දැනගෙන මේ ආයතන ටික වෙනස් කරලා රට දියුණු කරන්න පුළුවන් පාරක් අරගෙන යන්න. ඉතින් ලෝකයේ රටවල් 80ක් මේ වෙනකොට අධිකාදායම් ලබන රටවල් බවට පත් කරපු ආර්ථික ක්‍රමවේදයක් තියෙනවා. ඒක දිහා බලලා අපේ රට ගැනත් හඳුනගෙන අපිට ගැළපෙන විදිහට මේ මොඩල් එක වෙනස් කර ගැනීමක් කළ යුත්තේ. ඉතින් ඒක නොකර ඒ ගැන කතා නොකර මෙතර කල් වැල්බයිලා ගිය කින්දලා පාර්ලිමේන්තුවේ කෑ ගැහුවා කියලා ඒගොල්ලන්ට හදිස්සියේ ඇවිල්ලා මේක වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. අපි මේ කතාවට යන් ඊට කලින් තියෙන ඔබට මේ පොඩි රනිල් කී කියෝ සමාජ මාධ්‍ය වල ගහන කවුද ගහන්නේ? මම හිතන්නේ ඒකත් ඒ කියන කණ්ඩායමේ කට්ටිය තමයි. ඒ කියන්නේ MPP එක තමයි ඔබට සමාජ මාධ්‍ය තුල ඔබේ මතවාදයට පහර දෙන්නේ. එහෙමද ඔබ කියන්නේ පැතුම්? පැහැදිලිව. මොකද අපි දකිනවා අපි හිතමු දැන් ලංකාවේ ගත්තොත් පහුගිය අවුරුදු 10 විතර ලංකාවේ බිහි වෙච්ච අපේ වගේ වයසේ අලුත් නායකයෝ හැමෝටම ලේබල් ගහලා තියෙනවා. ඒක කරන්නේ MPP එක ඔබ කියන්නේ. ඔව් දැන් උවිඳුට බැසිල්ක කියලා කවුද ලේබල් එක ගහන්නේ? දැන් අරුණ් සිද්ධාර්ථන්ට බැසිල්ක කියලා කවුද ලේබල් එක ගහන්නේ? මේ රනිල්ක ලේබල් එක ගහන්න කලින් මටත් ගහලා තිබ්බ බැසිල්ක ලේබලයක්. තාම්බිකක ලේබලයක්. NGO කියලා ගහලා තිබ්බ CIA කාර්ය කියලා ගහලා තිබ්බ. එක එක විවිධ ලේබල් දේශපාලනයක් තියෙනවා ලංකාවේ. ඒකෙන් අර අලුතෙන් එන දේශපාලන කණ්ඩායම් මේ ඒගොල්ලන්ගේ තුන්වෙනි බලයේ අභිභවා යන එක වළක්වන්න හදන්න ඕනේ. පැතුම් ඔබ අර්ගලයේ දෙවන්ත කාර්යභාරයක් කරපු ගෝඨාභය රාජපක්ෂ එළවන්නට මූලික මානසික චින්තනය හදපු පුජ්‍යලයා. ඔබට බයයි NPP එක. ඒකයි ඔබට මෙච්චරම ගහන්නේ. ඔබ එහෙමද කියන්නේ? ඔවුන්ට පැහැදිලිව අපි වගේ අලුත් නායකයෝ අභියෝගය. මොකද අපි වගේ නායකයෝ මතුවෙන්න එහෙම නැත්නම් උවිඳුල වගේ කට්ටිය මතුවෙන්න, අරුණ්ල වගේ කට්ටිය මතුවෙන්න, අලුත් නායකයෝ මතුවෙන්න ඒගොල්ලන්ගේ තැන නැති වෙන්නේ. ඒගොල්ලෝ හරි බයයි ඒගොල්ලන්ගේ තැන නැති වෙනට. ඉතින් ඒගොල්ලෝ උත්සාහ කරන්නේ පුළුවන් තරම් ඒ අලුත් බලවේග විනාශ කරලා දාලා තමන්ගේ තැන ආරක්ෂා කරගන්න. ඒ හරහා ඒගොල්ලෝ අර ප්‍රධාන කඳවුරු ආරක්ෂා කිරීමේ කාර්යයක අපි කියනවා අර සබ්කොන්ෂස්ලි නැත්නම් යටහිතෙන් නියැලී ඉන්නවා. ප්‍රධාන කඳවුරු ආරක්ෂා කරන MPP එක කියන්නේ දැන් ඔය එක්සත් ජාතික පක්ෂය, පොහොට්ටු වගේ පක්ෂ ආරක්ෂා කරන MPP එක? ඔව් ඒගොල්ලෝ මොකද රටේ අලුතෙන් දේශපාලන බලවේග වලට ගොඩනැගෙන්න දෙන්නේ නැත්තම්. ඒවා විනාශ කරන්න කටයුතු කරනවා නම් ඒගොල්ලෝ වක්‍රාකාරයෙන් කරන්නේ අරවට ආරක්ෂාවක් ලබා දීම තමයි. ඒකෝර ඒගොල්ලන්ව පහු කරන් යන්න ඕනේ යන කෙනෙක්. ඒගොල්ලෝ ලොකු බැරියර් එකක් හදනවා. බල අපිව පහු කරන් ඵලයන් අරවට ගහන්න යනවා නම් කියලා. ඉතින් ඒ හින්දා අපි හිතනවා ලංකාවේ මේ අලුත් නායක පරම්පරාවට දෙන ලොකු වගකීමක් තමයි මේ ඒගොල්ලෝ හදලා තියෙන බැරියර් එක මුලින්ම පෙරලගෙන යන්න ඕනේ ප්‍රධාන කඳුර වලට ඇටෑක් කරන්න. පැතුම් මේ දවස්වල පොලිස්පතිවරයා එහෙම පත් කරන්නේ ඔබද? නෑ ඕක මම මේ ළඟදී ලිව්වා විස්තරයක්. මොකද දැන් ඔය ලේබල් එක කොච්චර ප්‍රබලද කියනවා නම් ඒකෙන් විවිධ දැන් මට මෙහෙම අත්දැකීමක් තිබ්බේ නෑ. දැන් වෙනදාට බැසිල්ක ලේබල් එක ගැහුවා වෙන්න පුළුවන්, චැම්පියන් එක ලේබල් එක CIA. නමුත් මම හිතන්නේ මේ රනිල්ක ලේබල් එක තමයි බලගත්තු මේක. ඒ කියන්නේ රනිල් බලවත් ඔබ කියන්නේ රටේ ජනාධිපතිනේ. හැබැයි ගෝඨාභයත් ජනාධිපති වෙලා හිටියා, බැසිලුත් මුදල් ඇමති වෙලා හිටියා. ඊට මේ වෙලාවේ රනිල් කියන එකනා බහම බලගත්තු. මොකද අපි එකම අර කියන විදිහට එකම දේශපාලන මතවාදයක් දරනවා. ඒ හින්දා ඒ බලවත් හින්දාම ගොඩක් කට්ටියට මේ ලේබලේ ප්‍රබලව ගහලා තියෙන හින්දා ලේබලේ ගොඩක් කට්ටිය චෝදනා කරනවා ගෝටා වෙලෙව්වේ රනිල්ව ගේන්න කියලා. ඒ කියන්නේ අපි ගෝටා වෙලෙව්වේ ගෝටා යවලා පාර්ලිමේන්තුවෙන් කවුරුර ගේන්න කියලා. දැන් රනිල් ඇවිල්ලා ඉන්නේ ආයතන උදාර කරනවා ගෝටාවකගේ එළවලා රනිල්ව ගේන්නයි අරගල කරේ කියලා. එතකොට ඒ හරහාත් යම් කිසි ලේබලය අර මිනිසුන්ට විශ්වාසයක් ගොඩනගගෙන තියෙනවා. ආ මේක ඔවුනේ ඔව් කියලා වෙන්න ඇති කියලා. ඒවයි කට කතා හදලා තියෙන හින්දා. ඉතින් ඒක කොච්චර ප්‍රබලද කියනවා නම් දැන් ජනාධිපති ලව්වා විවිධ වැඩ කරව ගන්න ඒවටත් අපිට කතා කරන්න සමහරව ඇවිල්ලා. දැන් මමදක ඔබට පොලිස්පති මොකද තෙන්නකෝන් මහත්තයව නැතුව මේ අජිත් රෝහණ මහත්තයා පොලිස්පති ධූරයට පත් කරන්න කියලා ඔබට යෝජනාවක් කරා කියලා මොකක් හරි ඩීල් එකක්. ඔව් දවසක් ආව කෝල් එකක් මගෙන් අහනවා මේ තෙන්නකෝන් පොලිස්පති නොකර දේශබන්ධුව පත් කරන්න ජනාධිපති ලැබුවා වැඩ කරලා දෙන්නලු. මම කිව්වා මම දන්නේ නැහැ මම කොහොමද ඒක කරන්නේ. ඔබට මුදල් දෙන්නම් කිව්වා. මුදල් නෙමෙයි ඒක නිකන් මේ කියන්නේ දේශබන්ධු බොහොම නරක කෙනෙක්, අරයා බොහොම හොඳ කෙනෙක්. ඒ හින්දා එහෙම කරලා දෙන්න කියලා ඒක මානුෂික මට්ටමේ ඉල්ලීමක්, සල්ලි සම්බන්ධ ඉල්ලීමක් නෙවෙයි. ඔබට නික කතා කරලා ඔබ දන්න කෙනෙක්ද කතා කරේ ඔබට?
ඔව් මම එහෙම නම් කියන්න යන්නේ නැහැ යම් රටේ පිළිගත් යම් ව්‍යාපාරිකයෙක් ටිකක් ඉහළ පෙළේ ව්‍යාපාරිකයෙක් ඉතින් ඒ අය අතර පවා දැන් මේ ලේබලේ හින්දා ඇති වෙලා තියෙන මානසික තත්ත්වයක් මේ මම ඇත්තටම මේ රනිල්ට උපදෙස් දෙන්නේ නැති රනිල් මං කියනවා තමයි කරන්නේ මේ වගේ කට කතා ප්‍රමාණයක් ඇත්තටම මටත් හැතුම් මේක හිතනවා ඒක හිතෙන්න හේතුව මේකයි දැන් ඔබ මීට මාස ගානකට කියපු ආර්ථික මොඩලය වික්‍රමසිංහ ජනාධිපතිවරයා ආපු හැටි ක්‍රියාත්මක කරනවා. දැන් ඔබලා දෙන්න තරාදීක දෙපැත්තෙන් තිබ්බොත් මතවාදී එක එක මතයක ඉන්නවා. ඉතින් ඒකත් එක්ක ඉතින් එක කඳුර එක තැන ඉන්නවා කියලා හිතන්න පුළුවන්. ඉතින් ඒක වරදක් නෑ නේද? ඉන්නත් පුළුවන් නේ ඔබට. අර උදාහරණ මතක් කරගත්තොත් එකම ප්‍රශ්නෙට ළමයි විසම උත්තර දෙන්නේ නැහැ එක විදිහට. නමුත් ප්‍රශ්නේ තේරෙන කට්ටිය උත්තර දෙන විදිහක් තියෙනවා. ඉතින් රනිල් වික්‍රමසිංහත් ඒ උත්තරේ දැනගෙන ඉන්නකොට එයා ඒ උත්තරේ දෙනවා. ඉතින් මමත් ඒ ප්‍රශ්න දැනගෙන තේරුම් අරගෙන ඉන්න දෙන අපේ කැමති විදිහට අපි ඒ උත්තරේ නේද ඔබට පුළුවන් නේ වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ගිහලා උදව් කරන්න පැතුම් ඉතින් එක එකම උත්තරේ නම් මේ ප්‍රශ්නෙට තියෙන ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ ඔව් ඒ උදව් කිරීම පිළිබඳව අපිට තාම විශ්වාසය ඇති වෙලා නැහැ මොකද රනිල් වික්‍රමසිංහ අවුරුදු 50ක් දේශපාලනේ හිටපු කෙනෙක් ඔහුට විවිධ අවස්ථාවල අග්‍රාමාත්‍යවරයා විදිහට කටයුතු කිරීමේ හැකියාව ලැබුණා ඒ එහෙම තියෙද්දි ඔහු ගත්ත පියවරවල් සමහර ඒවා දැන් හැරිලා බලනකොට සමහර ඒවා හොඳ ඒවා තිබිලා තියෙනවා නමුත් ඔහුට ඒක ඒක ඩිලිව කරන්න බැරි වෙලා තියෙනවා රිසල්ට් එක ඩිලිව කරලා නැහැ ඔහු වංචා දූෂණ මැඩල නැහැ මහ බැංකුවට ස්වාධීනත්වය මෙච්චර කල් දෙන්න උත්සාහ කළා නැහැ ඔහු විවිධ අවස්ථාවල ඒ පණ තරංග හරිද නමුත් ඒක ඉස්සරහට තරංග යන්න ට්‍රයි කළා නැහැ එක්ක ඔහුට බැරි වුණා එක්ක ඔහු අසමත් වුණා එක්ක ඔහු දුර්වල වුණා හැබැයි ඔහු ජනාධිපති වෙලා ඉඳලා නැහනේ පැතුම් මෙතෙක් කල් අගමැති නර වික්‍රමසිංහ මහත්තයා වෙලා දින දැන් මේ මොහොතේදී දැන් ඔබලගේ මතවාද එකයිනේ දැන් මේ දැන් ඒක ඔබගේ මතවාදේ ඒක ප්‍රශ්නයක් නැති එකතු වෙලා වැඩ කරන්න බෑද කියලා මං අහන්නේ ඉතින් ඔබ මතවාදත් එක්ක දැනට අපි විශ්වාස කරන්නේ රනිල් වික්‍රමසිංහට සහාය දීමට වඩා අපි හිතනවා ලංකාවේ අලුත් පරම්පරාවෙන් අලුත් පරම්පරාවේ අලුත් බිහි වෙන නායකයන්ගෙන් අලුත් දේශපාලන බලවේගයක් අපිට අරන් ගන්න ඕනේ කියලා. නැත්නම් රනිල් වික්‍රමසිංහත් ආයෙ ගිහිල්ලා මෙහෙම අසාර්ථක වුණොත් තව පාරක් මේ රටේ ඔප්ෂන්ස් නැතු වෙනවා. නායකයෝ නැතු වෙනවා. රට ඉස්සරහට අරගෙන යන්න පිලිස් නැති වෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා ඒ හින්දා තවමත් අර පරණ දේශපාලකයන් පිටිපස්සේ ගිහිල්ලා හිටගන්නේ නැතු ඔහුගේ කාර්ය හුට කරගන්න දීලා ඔහුගේ කකුලෙන් අදින් නැතු අවශ්‍ය කරන ජනමතය හදන්න සහයෝගය දීලා. හැබැයි අපි රට වෙනුවෙන් මේ අලුත් પરම්පරාව පුබුදු කරගන්න අලුත් પરම්පරාව අවදි කරගන්න පාරක ගිහිල්ලා අලුත් නායක මේ රට බිහි කරන්න ඕනේ කියලා. එහිඳ ඔහුගේ සේවනයේ රැඳෙන්න බලාපොරොත්තුවක්. ඔබට වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෑත භාගයේ ඉතිහාසයේ ඔබට පොතනිකරි කතා කරලා තියෙන දුරකතනෙන් හරි. එක දවසක් හම්බෙලා තියෙනවා. කොහේදද වික්‍රමසිංහ ඔබට හම්බෙන්නේ? රනිල් වික්‍රමසිංහ හම්බෙන්නේ මං හිතන්නේ ගිය අවුරුද්දේ එක මාසයක එක දිනයක ඔහුගේ මිතුරෙකුගේ සාදයකදී හම්බෙනවා. මොනවද වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඔබට පැතුම් කිව්වේ? එහෙම ලොකුවට සාකච්ඡා කරන්න දෙයක් තරම් නැහැ. ඒක බොහොම පිරිසක් හිටපු තැනක්. ඉතින් මං පැහැදිලිව ඔහුට කිව්වේ හම්බෙච්ච මොහොතේ අරගලය ආයේ මතුවෙන්න ඉඩ තියෙනවා. ඊට කලින් ඒක ඔබව ඉලක්ක කරන්න කලින් ඔබ මේ ප්‍රතිසංස්කරණ ටික අරන් එන්න ඒ ප්‍රතිසංස්කරණ ටික ඉස්සරහට අරගෙන යන්න කරන අවශ්‍ය සහයෝගය අපි ඒකට දෙන්නම් කියන එක තමයි අපි උඩ කිව්වේ. දැන් ඔබ මේ ප්‍රතිසංස්කරණ ගේන වික්‍රමසිංහ ජනාධිපතිවරයා අපට පේන උත්සාහ කරන ඔබලා සහය දෙනවද වික්‍රමසිංහ ජනාධිපතිවරයාට මේ මොහොතේ? ප්‍රතිසංස්කරණ ගේන පුරවැසියෝ විදිහට නැත්නම් අලුත් දේශපාලන බලවේග විදිහට ස්වාධීන කණ්ඩායම් විදිහට අපිට තියෙන එක වැඩ. ඒ කියන්නේ ජනතාවට මේක තේරුම් කරලා දීලා මේ ප්‍රශ්නය මේකයි උත්තරේ මේකයි කියලා දීලා ඒකට අවශ්‍ය කරන ජනමතය හදලා දෙන්න. මොකද ලංකාව මේ වෙලාවේ තියෙන මේ ප්‍රතිසංස්කරණ කරන්න බොහොම අකමැති තැනක තියෙනවා. මොකද අර වාමාංශික පක්ෂවලින් NPP එකේ මතය හදන්නේ හැම එකම වැරදි කියලා. IMF එකට යන්න බෑ වැරදි. පුද්ගලීකරණය කරන්න බෑ වැරදි. අර වැරදි මේක වැරදි විරුද්ධයි. වෘත්තීය සම්පති පාරට අරන් එන්නයි. ඉතින් ඒගොල්ලෝ ඔක්කොම ඒව කරලා සහ බොරු කියලා ජනමතය හදද්දී මේ ප්‍රතිසංස්කරණ කරගන්න බෑ. ප්‍රතිසංස්කරණ ටික කරගන්න බැරි කොට ආර්ථික අර්බුදය ඉස්සරහට යන්නේ නැහැ. ආර්ථික අර්බුදය මිදෙන්න සමාවෙන්න ඕනේ. ඔව්. රනිල්ට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ටික කරන්න ඒ ආර්ථික අර්බුදයේ විසඳුම් ටික හොයන්නට සමාජ මතය හදන්න ඔබ ව්‍යායාමයක ඉන්නවා. පැහැදිලිව සමාජ මතය හදන්න ඕනේ ජනතාවට තේරුම් කරන්න ඕනේ මේකයි ප්‍රශ්නේ මේකයි විසඳුම කියලා. ඉතින් ඒක රටේ නායකයෝ විදිහට මේ රට අර්බුදයෙන් මුදව ගන්න නම් අපි කරන්න ඕනේ ඒක කරන්න යන මනුස්සයෙක්ගේ කකුලෙන් අදින එක නෙමෙයි. මේක මෙහෙමයි එහෙනම් මෙහෙම කරමු කියලා තවත් පුළුවන් නම් අදහසක් දීලා තවත් උදව්වක් දීලා මේ ටික කරගන්න එකතු වෙන එක. මං හිතන්නේ ඒකට කකුලෙන් අදින එක තමයි මේ වෙලාවේ කරගන්න කියලා. ඒ කියන්නේ ඔබ පැහැදිලිවම කියන වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගේන ආර්ථික වැඩපිළිවෙල මේ මහ පොළොව තුල පැල කරන්නට අවශ්‍ය සමාජ මතවාදය නිර්මාණය කරන්නට පැතුම් කර්නර් මේ මොහොතේ කරමින් ඉන්නවා ඒක. ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගන්න රට ඉස්සරහට අරගෙන යන්න අවශ්‍ය කරන ඕන ප්‍රතිසංස්කරණයකට මතවාදය හදලා දෙන්න පැහැදිලිවම ඉදිරිපත් වෙනවා. ඒක තමයි කලියුත්තේ. මම හිතනවා මගේ පුරවැසියෙක් විදිහට මගේ වගකීම ඒක. රට එකතු වෙලා අපි ඔක්කොම හදාගන්න නම් අපේ තියෙන ශක්තිය ඒ වෙනුවෙන් යොදවන්න ඕනේ. නැත්තම් කරන මනුස්සයා මේකට විරෝධය පළ කරලා කකුලෙන් අදින එක නෙමෙයි කරන්න ඕනේ.
ඒ වෙනුවෙන් අපි අපේ දායකත්වයේ පුරවැසියෝ විදිහට දේශපාලන නායකයෙකු විදිහට ලබා දෙනවා රට හදන්න අපි හැමෝම උත්සාහ කරා. ඒ කියන්නේ රනිල්ගේ මතවාදී කැම්පේන් එකේ ඉදිරියෙන් ඉන්න පැතුම් කරන එහෙමයි. මං එහෙම හිතන්නේ නැහැ. හැබැයි ඔබ කියන විදිහට ඉතින් එහෙම හිතන්නේ වෙනවද ඔබේ සමාජ මාධ්‍යවලින් මතවාදී කැම්පේන් එකේ ඉස්සරහම මං ඉන්නවා කියලා කියන්න බෑ. මොකද ඒක ඔය මතවාද මේ ඔබ එහෙම කියන්නේ නැහැ. ඔබේ මතවාදය සහ ඔහුගේ මතවාදය එකයි මේ ප්‍රශ්නෙට. හැබැයි මේ මොහොතේ ඔබ ඉන්න ඔබ කරන ක්‍රියාන්විතය සමාජ මාධ්‍ය තුල හෝ රට තුල හෝ මතවාදයක් හැදී මේක වක්‍රව වික්‍රමසිංහ ජනාධිපතිට එහෙමද ඔබ කියන්නේ? ඔහුට වෙන වාසිය නෙවෙයි මම හිතන්නේ. රටට වෙන වාසිය. ඔබ කියන්නේ මේ වැඩ පිළිවෙල හරිය වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ. ඔව් නැත්තම් උඹට සහාය දෙන්නේ නැහැ නේ. එයාගේ වැරදි වැඩ තියෙනවා. එයාගේ විශේෂයෙන් එයාගේ මන්ත්‍රීවරු එයාගේ අමතිවරු කරන වැරදි වැඩ තියෙනවා. එයා කරන වැරදි වැඩ තියෙනවා. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදය හිර කරලා තියෙන එක ප්‍රතිත්‍රාස්ත පනත අරන් එන එක. ඒව වැරදි. වැරදිනේ. ඒව වෙනුවෙන් අපි පැහැදිලිව කතා කරලා තියෙනවා. ඔහුගේ වැරදි අනුමත කරන්න දෙයක් නැහැ. ආර්ථික ප්‍රශ්නේ විසඳන්න හදන ප්‍රතිසංස්කරණ වලට පැහැදිලිව සහයෝගය දෙනවා. මම හිතනවා ඒක මගේ වගකීම පුරවැසියෙක් විදිහට කියලා. හොඳයි. අපි කතා කරමු ආර්ථිකය ගැන. ඔබ ඇයි වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ආර්ථිකය සහ ඔබේ ආර්ථිකය ඔය පුජ්ජලිකරණය පිළිබඳව දැන් අපි කතා කරනවානේ. දැන් සමහරු කියන මේක ප්‍රතිව්‍යුහගත කරනවා, සමහරු කියන මේක විකුණනවා, සමහරු කියන පවරනවා. ඇත්තටම මොකද්ද මේ වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සහ ඔබේ ආර්ථික මොඩලේ මොකද්ද මේක තුළ වෙන්නේ? අපි කියනවා සිස්ටම් චේන්ජ් එකක් වෙනවා කියලා. ඕක නිකන් හරියට හරි මේ මිනිසුන්ට දැන් තියෙන ක්‍රමෙන් අලුත් එකකට යන එක. ඒ අලුත් එකට යද්දි කරන්න අවශ්‍ය ප්‍රතිසංස්කරණ අපි කියන්නේ ඒ ප්‍රතිසංස්කරණ වල ගොඩාක් තියෙනවා ස්ටෙප්ස් ගොඩාක්. ඒක එක වැදගත්ම එකක් තමයි මේ රාජ්‍ය කර්මාන්ත ටික පුද්ගලික අංශයට නිකුත් කරන එක. ඒක කොහොමද? ඒක වටි මොන වගේ නීති රාම පද්ධතියක් තුලද වෙන්නේ කියන එක ඔබ දැනුවත්ද මේ මොහොතේ? පැහැදිලිව. ඒකට තියෙන්නේ පොදු මතයක්. ඒ කියන්නේ පොදු සැලැස්මක් තියෙන්නේ. මොකක්ද ඒ සැලැස්ම? ඒ පළවෙනි සංකල්පේ තමයි රජය සතුව තියෙනවා මේ වගේ කර්මාන්ත 500කට අධිකව. එතකොට මේවා අනවශ්‍ය ගොඩක් මේ කර්මාන්තර වාමාංශික ට්‍රයල් එකක් කරානේ 70 දශකයේ ඒ කාලේ ආපු ආයතන. ඊට පස්සේ මේවා වෙනස් කරන්න දීලා නැහැ රටේ තිබුණු වාමාංශික වෘත්තීය සමිති සහ දේශපාලන ව්‍යාපාර වලින්. එතකොට ඒක අපි අර වෙළඳපොළ ආර්ථිකයකට විරුත් ආර්ථිකයකට ගියාට අපේ මොඩල් එක තුල අරවා වෙනස් වෙලා නැහැ. දේශීය ආර්ථිකයේ මොඩල් එක ලෝකෙට ගැලවෙන්න වෙනස් වෙලා නැහැ. එහෙනම් අපි හැමදාම ආර්ථිකය අතින් බොහොම මේ රාජ්‍ය මූලික වෙච්ච රජයේ සේවක මූලික වෙච්ච තැනක තමයි ඉඳලා තියෙන්නේ. ඕක වෙනස් කරගන්න දැන් මේ මිනිස්සුන්ට තේරෙන භාෂාවක පෙට්‍රෝලියම් එක වරාය සම්පූර්ණම රජෙන් ගලවලා පුජ්ජලිකංශයට දෙන්න ඕන කියලා පැතුම් කියන්නේ. ඒක වැරදි. ඒක තමයි මම අහන්නේ. මොකද්ද වැරදි? දැන් ගමු පෙට්‍රෝලියම් එක තිබුණ CPC එක තිබුණේ වෙළඳපොළ කොටසෙන් එයාට 80%ක් තිබුණා. IOC එකට 120%ක් තිබුණා. දැන් ඕක අපි දකින්නේ තාමත් අර වෙළඳපොළ ඒකාධිකාරයක් පවත්වාගෙන රසාර්ථක සහනාධාර මොඩල් එකක තිබුණේ. මේකට අපිට ඕන තව සමාගම් කීපයක් අරගෙන ඇවිල්ලා මේ තුළු තරඟකාරීත්වයක් ඇති කරලා සමාගම් පහක් හයක් මේ අපේ වෙළඳපොළ තුළු ඉන්න ඕනේ කියලා බලශක්ති වෙළඳපොළ තුළ. එන තැන් තුනක් අරන් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒකයි IOC එකයි CPC එකයි සමාගම් පහක් බවට පත් වෙනවා. CPC එකේ වෙළඳපොළ භාගය අපි කියන මාකට් ෂෙයාර් එක 144%. ඒ කියන්නේ ඒ CPC එක 100%ක්ම තාමත් ආණ්ඩුවේ තියෙන්නේ. ඒ කියන්නේ 50%කට ආසන්නව තෙල් වෙළඳ පොලේ භාගය අපි අනිවාර්යෙන් රජයට තියාගෙන ඉන්න ඕන කියන තර තමයි ඉන්නේ. එතකොට මේ මොඩල් එක හරි දැන් මෙතන CPC එක තාම 144%ක් තියෙනවා. අනිත් අය අතරේ තමයි කොටස් වශයෙන් මේක බෙදිලා ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් ඔය කරන්න යන දේන් ඔය ආයතන තුනක් ගෙනල්ලා කරන්න යන දේ රජයට තියෙන කාර්යභාරය මොකද? රජය සම්පූර්ණ අයින් වෙනවද ඔකෙන් දැන් ඔබලව කියන විදිහට? නේ CPC එක ඉන්නවනේ. CPC එක වෙළඳපොළ තුල 144ක වෙළඳ කොටසක් තියාගෙන ඉන්නවා. ඒක ඇතුලේ උන්ට දින බලය මොකද? ඒක ඒ කොටසේ 44ක බලය පමණද? ඊට වඩා අනිත් ආයතන පාලනය කිරීම රජයට බලයක් තියෙනවද? මේ ගිවිසුම් වල මොකක්ද? රජයකට තියෙන්නේ වෙළඳපොළක් අවමව නියාමනය කිරීමේ වගකීම විතරයි. වෙළඳපොළක් අවමව නියාමනය කිරීම. ඒ කියන්නේ වෙළඳපොළ තුල තෙල් තියෙන්නේ. ඒක වෙළඳපොළ ලෝක වෙළඳපොළේ තෙල් මිලත් එක්ක සංසන්දනාත්මකව සාධාරණ ලාභයක් එක්ක සාධාරණ මිලකට ජනතාවට දෙන්න ඕනේ. ඒ වගේම ගුණාත්මක තෙල් දෙන්න ඕනේ. තෙල් ව්‍යාපාර ගැන බොහොම ආරක්ෂිතව කරන්න ඕන දේවල්. ඒවට තියෙන කම්කරු නීති, පරිසර නීති හරියට ක්‍රියාත්මක වෙන්නේ ඒව බලන එක තමයි රජයට තියෙන්නේ. දැන් ඔතන මෙහෙමයි. දැන් ගෝලීය දේශපාලනය ඔබ දන්නවනේ. මේක වෙනස් ගෝලීය දේශපාලනය වෙනස් ආසියාව කේන්ද්‍ර කරගත්තාම යම් මෙහෙකින් විදේශ රටක ප්‍රධාන ආයතන තුනකට කම්පැනිස් තුනකට මේ රටේ තෙල් දුන්නොත් 80%ක් ඔවුන්ට මේ රටේ තෙල් නැති කරන්න පුළුවන් ඇති කරන්න පුළුවන් ඔවුන්ට මේ රටේ යම් පාලන බලයක් යනවනේ. පැතු මේකනේ NPP කියන්නේ. ඉතින් දැන් එහෙම දීලා නැහැනේ.
එතකොට ඉදිරිච් පාර්ලිමේන්තු මැතිවරණයකට මම දන්න විදිහට ඔබ සූදානමින් ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන්න. එතකොට ඔබ තරඟ කරන්නේ වික්‍රමසිංහ මහත්තයා හදන නව සම්දානෙන්ද? ජාතික හරිත පෙරමුණ ලියාපදිංචි කියන්නේ ඔව් ඒක දෙපාරක් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඔව්. නමුත් අපි පක්ෂයක් විදිහට සංවිධානයම නවත්තලා නැහැ. අපි සංවිධානය වෙනවා විතරක් නෙමෙයි අපි වගේ ගොඩනගෙන අලුත් නායකයන් සමග අපි අවබෝධයක් ඇති කරගෙන ඉන්නවා සාකච්ඡාවක ඉන්නවා. යම් ආකාරයකට අපි මේ නායකයන් පිරිස එකතු කරගෙන අලුත් කඳවුරක් බලවේගයක් විදිහට පිහිටවන්න උත්සාහ කරනවා. ඒ වගේම ලංකාවේ අපිට ඒත් එක්කම තව පාවිච්චි වෙන්නේ නැති පුංචි පක්ෂ තියෙන මේ පක්ෂයක් අරගෙන අපි යම් ආකාරයකට සම්දානයක් නිර්මාණය කරගෙන පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට තමයි දැනට අදහස් කරලා තියෙන්නේ. හැබැයි ඉදිරියේදී වික්‍රමසිංහ මහත්තයා ඔබ කියන විදිහට ඔබේ අර විෂන් එක අනුව වැඩ ටික කරොත් ඔබට බැරි නෑ වික්‍රමසිංහ මහත්තයත් එක්කුණත් එකතු වෙන්න නේ. ඒක පුද්ගලික තීරණයක් වෙන එකක් නෑ. ඒක අර මං කිව්ව අලුත් නායකයෝ සියල්ලම එකතු වෙලා ගන්න සංකල්පයක් විදිහට ගන්න තීරණයක්. මට තියෙන ප්‍රශ්නේ මෙහෙමයි. දැන් මම කියන්නේ ඔබට මේ මඩක් ගහන්නවත් එහෙම නිර්ණය ඔබේ මතවාදයට මම ගරු කරනවා. ඔබට පුද්ගලිකයි තියෙන ඔබට ඕන මතවාදයක් මේව කරන්න. දැන් ඔබගේ මතවාදය රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආර්ථික මතවාදයට ගැලපෙන. හැබැයි ඔබට ප්‍රශ්නයක් තියෙනවා වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේක කරයිද ඔය කිව්වට කියලා ඉස්සරහට. හැබැයි යම් මේකේ නෝ මේක සාර්ථක විදුලි අවුරුද්දේ ක්‍රියාත්මක කරනවා. ඔබට අරමුණක් වෙනවා වික්‍රමසිංහ ජනාධිපතිතුමාට දේශපාලනය කරන්න දුමක්. ඔබ කැමතිද නැද්ද? ඔබේ බලවේගය කැමතිද නැද්ද? ඒක තමයි ඒක මම කියන්නේ තනි පුද්ගලයෙක් නෙමෙයි ජතුරාට. මාත් එක්ක අපේ සෙන්ට්‍රල් කමිටි එකක් තියෙනවා. පක්ෂයේ සමාජික වෙන පක්ෂයට ඩොනේට් කරන මිනිස්සු ඉන්නවා. රුපියල් 1500 ඩොනේට් කරන මිනිස්සු ඉන්නවා. මේක ලොකු ව්‍යාපාරයක්. කියන්නේ කණ්ඩායමක්. ඉතින් මේ එක තනි තීරණයක් වෙන්න විදිහක් නෑ. එතකොට ඒ හැමෝගෙම ලැබෙන සාමූහික තීරණයක් විදිහට. ඒ වගේම අපිත් එක්ක කටයුතු කරන අනිත් අපි වගේම අලුත් නායකයන්ගේ සාමූහික තීරණයක් විදිහට ඒ වගේ තැනකට යනවා මිසක් මේ වෙලාවේ මේ පිළිබඳව අර කූර්ණාවේ කියන ඔබ කැමති නෑ. එහෙම එකක් කියන්න අදහසක් නැහැ දැන් කොහොම වෙයිද කියලා දැනගෙන තියෙන අපි ඒක ගැන සාකච්ඡා කරලා නැහැ මේ වෙනකම්. මම ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා. මම ඔබ මුලින්ම මීට කලින්ත් අපි අවුරුද්දකට වයි කලින් සාකච්ඡාවක් කරානේ. හැබැයි ඔබගේ ආර්ථික දැක්ම විෂන් එක වෙන තැනකම තිබ්බා වගේ මට තේරෙනවා පැතුම්. හැබැයි ඔබ ඊට වඩා ඉතාමත්ම වේගෙන් ධනවාදී කඳවුරට ඇති ගිහිල්ලා වගේ පේනවා. අවුරුද්දකට කලින් ගත්ත 2021 දෙසැම්බර් අපි අර ගත්ත solutions for economic crisis කියන ලියවිල්ල අරන් බැලුවොත් ඔබට තේරෙන එකම දේ තමයි කියලා තියෙන්නේ කියලා. ඔබේ ඉතිහාසේ පර ඔබ වගේ කීමෙන් කෙනෙක් එකම දේ කිව්වේ ඔබ කියලා. ඔව්. ඔය මේ ළඟදි ගැටලුවක් ආව 2019 දී මගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අර තෙල් සංස්ථාව සම්බන්ධ ගැටලුවක්. ඒක තමයි ඔය ගොඩක් කට්ටිය ප්‍රශ්න කරන්නේ මගේ මතවාදය වෙනස් වුණාද කියලා. නෑ මතවාදය වෙනස් වෙලා නෑ. ඒකට හේතුව වෙන එකක්. ඒක ඕනනම් කතා කරමු අපි. මොකක්ද හේතුව? ඔක 2019 දී මම කියනවා අර ඒ දවස්වල ආපු උනන්දුවක් තිබුණ දේශපාලනයට මුල් දාවදී ආවිලා මේ ඉන්දියන් ඔයිල් සමාගම ලංකාව වෙළඳ පොලෙන් අපි එයාගෙන් බඩු ගන්න නැතුව එයාව අසරණ කරලා අයින් කරවන්න ඕනේ කියන අදහස තමයි තියෙන්නේ. එයාගේ තෙල් ගහන්න එපා කියලා. ඒකට හේතු වෙන්නේ අපි දැන් කලින් කිව්වා IOC එක කලින් ආවනේ. එයාට 120ක් මාකට් එක තියෙනවා 180ක් CPC එකට තියෙනවා. ඉතින් මෙතන අපි දකින්නේ දැන් අපි වෙළඳ පොලට අලුත් සමාගම් එන්න ඕනේ කියලා කියන්නේ මේක ඇතුළේ සමාගම් ගොඩක් හදලා වෙළඳ පොළ තරඟකාරීත්වයක් හදන වෙළඳ පොළ ආරක්ෂිත කරන බලශක්ති වෙරඳේ විශ්වාසනීයත්වයේ ඉහළ දන්වන ආර්ථික වැඩපිළිවෙලක් මත කියන්නේ නූතන ආර්ථික නිදහස වෙළඳ පොළ ආර්ථික මොඩල් එකකට යන්න. හැබැයි එතන උනේ IOC ලංකාවට එන්නේ එහෙම මොඩල් එකකට නෙවෙයි.
IOC කියන්නේ තිරිකුණාමලයේ තෙල් ටැංක ටික ඉන්දියාවෙන් මිලදී ගන්නවා. ඒගොල්ලන්ට මර බයක් තියෙනවා දිස්සෙම තෙල්. තිරිකුණාමලයට ආවිල්ලා චීනි හරි ඇමරිකානු හරි කඳ උරක් දාගනී කියලා. ඒක නවත්තන්න ඒගොල්ලෝ තෙල් ටැංක ටික ගන්න හදනවා. ඒගොල්ලන්ට කකුල උතලින් තියා ගන්න. ඒකට ගැළපෙන්නේ ඒගොල්ලෝ IOC එක කියන එක මෙතෙන්ට අරගෙන එනවා. සහ තෙල් වලින් කොටසක් ගන්නවා. ඒක කරන්නේ භූදේශ පාලනික බලපෑම මත. මේක කොටසක් උරුම කර ගැනීමක් මිසක් තරගකාරී වෙළඳපොළක් ඇති කිරීමක් මෙතන නැහැ. මොකද තරගකාරී වෙළඳපොළක් නම් මිල තරගයක් ඇති වෙන හිම එකක් නැහැ. ඒක මිල පාලනයක් දාලා තමයි. මිනිස්සු එක්කනේ තීරණය කරන්න මිල මොකද්ද, ඉන්ධන මිල මොකද්ද කියලා. ඉතින් ඒ හින්දා එතන තිබුණ තරගකාරී වෙළඳපොළක් හැදීම නිදහස වෙළඳපොළ ආර්ථිකයක් නෙමෙයි. එතන තිබුණ භූදේශ පාලනික බලපෑම මත මේ රටේ වෙළඳපොළ කොටස ඉන්දියාවෙන් අත්කර ගැනීමක්. ඒකට විරුද්ධව තමයි එතන ඒ අදහස ප්‍රකාශ කරලා තියෙන්නේ. නැබැයි දැන් හොඳයි, මොකද අලුත් සමාගම් තව තුනක් ඇවිල්ලා. එහම IOC එකට තනියෙන් කන්ට්‍රෝල් කිරීමක් නැහැ. භූදේශ පාලනික ප්‍රශ්නෙකුත් පොඩ්ඩක් පැත්තකට දාන්න පුළුවන්. මොකද එතකොට මේ තරංගකාරීත්වයක් ඇති වෙලා තියෙන සමාගම් ගොඩක් ඇවිල්ලා තියෙනවා. එක තල එක සමාගමකට මේක පාලනය කිරීමේ හැකියාවක් කවදාවත් යන්නේ නැහැ. හොඳයි, මේ මොහොතේ ජාතික දේශපාලනින්න නායකයන් ගත්තහම ළඟින්ම වැඩ කරන්නේ කා එක්කද? කායිකවත් නැහැ. ඔබට කවුරුත් කතා කරන්නෙත් නැහැ. කවුරුත් කතා කරලා නැහැ. දේශ අරගලයට ඉවර වෙලා පොඩි කාලයක් දීප දෙනේ කතා කරලා තියෙනවා. චන්ද්‍රිකා බණ්ඩාරනායක මාරුතුංග කතා කර හමු වෙන්න එක මම හමු වෙන්න ගියා. මම හිතන්නේ හදනවා යම් සම්දානයක්, ඒකට සහභාගී කරව ගන්න ඕනේ. මම ඒකන අපේ සතුටක් තිබෙන්නේ නැහැ. ඒකත් එක්ක ඉස්සරහට යන්න. ඊට පස්සේ නාලක ගොඩේ වමයි දාර හෙලිකොප්ටරේ කණ්ඩායම කතා කරලා තියෙනවා. ඒගොල්ලත් එක්කත් වැඩ කිරීම උනන්දුවක් තිබෙන්නේ. ඒ කියන්නේ ඩලස් සලහත් පෙරමුගෙන් ඔබට ආරාධනයක් ආවේ කඳුරේ. ඩලස් සලහත් පෙරමු කඳුරෙන් ආරාධනයක් කියන්න බෑ. නමුත් ඔවුන් මාව අර රේඩාර් එකේ තියාගෙන ඉන්න නිකන් හිතවත්කම් හදාගන්න හැදුණුකම හදාගන්න උත්සාහයක් දැරුවා. නමුත් ඒකට මම උනන්දුවක් දැක්වුවේ නැහැ. මම කරූ ජයසූරිය හම්බෙලා තියෙනවා, සරත් වංශකාව හම්බෙලා තියෙනවා, හර්ෂදී සිල්වා හම්බෙලා තියෙනවා, සජිත් ප්‍රේමදාස එක්ක Zoom meeting කරලා තියෙනවා. ඔය විදිහට යන්නේ. ආ ඔබ සජිත් ප්‍රේමදාස එක්ක Zoom meeting කරලා තියෙනවා? ඔව් ඔව්, සජිත් ප්‍රේමදාස එක්ක අරගලයේ කාලේ Zoom meeting කීපයක් කරා. මොකද රටේ ප්‍රධාන විපක්ෂයේ නායකයා. එතකොට අරගලයේ යම් ආකාරයකින් ඉස්සරහට ගියාම රටේ දේශපාලන ස්ථාවරත්වය ඇති කරගන්න නම් දේශපාලකයන් සමග අවශ්‍ය කරන වැටහීම අවබෝධය තියාගන්න ඕන කියලා අපි දැනගෙන හිටියා. ඒ කාලේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් තිබුණා. ওই ටික තමයි දැනට වෙන කවුරුත් එක්ක සාකච්ඡාවක් තිබුණේ නැහැ. හොඳයි, පැතුම් මේ මොහොතේ MPP එක පිළිබඳව ඔබේ අවසන් කියවීම මොකක්ද? අපි මෙහෙම ගත්තොත් අපි අරගලයෙන් පස්සේ රටේ අලුත් පරම්පරාව එකතු වෙලා අලුත් දේශපාලන කඳවුරක් නිර්මාණය කිරීමේ ලොකු බලාපොරොත්තුවක් අපිට තිබුණා. ඒ අලුත් දේශපාලන කඳවුර අලුත් මිනිස්සු එකතු වෙලා හදලා මේ පරම දේශපාලන ක්‍රමය ඉවර කරන්න අවස්ථාවක් අපිට තිබුණා. මම හිතනවා MPP එකකින් ගහගත්තා කියලා. ඒ අවස්ථාව උන් නැහැගෙන ගියා. ඒ කියන්නේ අරගලය ෆේල් වෙන්න හේතුවක් ඒ තිබ්බ ජන පුබුදුව ජන අවදිවීම ඒගොල්ලෝ NPP එක පිටිපස්සට එකතු කරගත්ත එක. මිනිස්සු ගිහිල්ලා ඒගොල්ලොත් එකතු වෙච්ච එක. ඒ හින්දා රට අපි හිතනවා අපි අරගලය කියන එක ඓතිහාසික මංසන්ධියක්. හරියට හතර මංසන්ධියකට ආවා වගේ. අපිට කෙලින් යාමේ උමනාව තියෙන මොකුත් වෙනසක් නැහැ. අපි ඔහේ කෙලින් යනවා. නෑ නෑ, අපි මේක දකුණට හැරෙනවා. දකුණ තමයි හරි පැත්ත තියෙන්නේ. හැබැයි මේක ඇවිල්ලා මේගොල්ලෝ මිනිස්සුන්ව වමට හරවගෙන ගියා. හරියට ආයේ උදාහරණකින් ගත්තොත් මාතර ඉඳලා නුවර යන්න ආපු කෙනෙක් කොළඹදී බැහැලා ආයේ ගාලු බස් එකක නැග්ගා වගේ වැඩක් ඒ කරේ. හොඳයි, රනිල්ගේ බස් එකේ නැගලා ඉන්න රනිල්ගේ මතවාදී මම කියන ඕගේ දේශපාලන පක්ෂයේ යම් යම් මතවාදී බස් රියේ නැගලා ඉන්න ඔබට MPP බස් එකට නගින්න කියලා අනුර කුමාර මහත්තයා කතා කරොත් ලැස්තිද? කතා කරන්න ගහන්නවත් යන්නේ නැහැ මම. එච්චරකට ඔබ පායලා ඉන්නේ MPP එක අනුර කුමාර. උන්ටවත් මහා අසුරු සේනාවක් විනාශකාරී දේශපාලන කඳවුරක්. මගේක දැන් තරම් තිත්තරමේ පාවෙච්ච දේශපාලන අඳුරක් ඒ. හොඳයි, පැතුම් ඉතාසුළු මොහොතක් තියෙන අපට තව අවසන් වශයෙන් රටේ මිනිස්සුන්ට තරුණයට මොකද කියන්නේ? තරුණයන්ට කියන්නේ මේ රට වෙනස් වෙනවා. අපි ඉන්නේ ඓතිහාසික මංසන්ධියක. මේ රට වෙනස් වෙන්න අවශ්‍ය කරන දේශපාලන මතවාදයේ ඇති වෙලා ඉවරයි. ජනතාව අවදි වෙලා ඉවරයි. මේ ඇතිවෙච්ච ජන පුබුදුව નિયમિત දිශාවකට අරන් යන වැඩපිළිවෙක අපි ඉන්න ඕනේ. ඒක ආයි ආපස්සට අරන් යන එකක නෙමෙයි. ඒකින්ද මම හිතනවා අපි කොහොම කළත් මේ වෙලාවේ මේ රට අලුත් තැනකට වෙනස් වෙනවා. ඒ බලාපොරොත්තුව තියෙනවා. ඒ හෝප් එක තියෙනවා. ඒකින්ද අපි බොහොම ධනාත්මකව මේ වෙනස ඇති කරගන්න අවශ්‍ය මතවාදී නැඹුරුව මේ પરම්පරාව තුළ හදනවා. වෙනස් වෙන්න අමාරුයි. සිස්ටම් එකක් වෙනස් කරන්න අමාරුයි. සිස්ටම් එකක් සංස්කෘතියක් වෙනස් කරනකොට අනිවාර්යයෙන්ම මුලින්ම ප්‍රතිරෝධය එන්නේ ඒ සිස්ටම් එකේ ඉන්න මිනිසුන්ගේ තමයි. ඒ ප්‍රතිරෝධය අපි මේ වෙලාවේ දරා ගනිමින් ඉන්නවා. ඒක දරාගෙන ඒකට බය නැතුව ඍජුව නැගී සිටලා ඍජුවම අපි ඒ ප්‍රතිරෝධය බිඳගෙන ඉස්සරහට යනවා. ඒ හින්දා බය වෙන්න එපා. මේ රට බොහොම
සුබ අනාගතයකට අරගෙන යන්න හැකියාව අපිට තියෙනවා. හොඳයි. හිතවතුනි අද දවසේදී අපි කතා කරේ අරගලයේ ක්‍රියාකාරී සමාජිකයේ හරිත පෙරමුණේ නායකයා පැතුම් කරන. ඔබට මේ විශ්ුතිය. බොහොම ස්තුතියි යතුරුනි. හිතවතුනි මේ වැඩසටහන හැමතිස්සෙම ඔබට සුබ දවසක්.